අපි ශ්‍රී ලංකානි දහස් පක්ෂයේ විදියටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියටත් අපි උපරිම උත්සාහය දරන්නේ ජනාධිපතිවරණේ අපේ ශක්තිය ලබා දීලා අපි සම්පූර්ණ ලබා දී සහයෝගය ලබා දීලා ජයග්‍රහණය කර අධිකරු ජනාධිපතිතුමාගේ ශක්තිය තවත් වැඩි කිරීම සඳහා මිසක් ඔහුව දුර්වල කිරීම සඳහා නෙමෙයි කියන එක අපි පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට අපි කොන්දේසි විරහිතව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන පමණක් නෙමෙයි එතුමා ආරක්ෂා කර ගැනීම සඳහා අපි කළ හැකි කළ යුතු සියලු පරිත්‍යාගයන් කරන්න සූදානමින් ඉන්න. ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් අධ්‍යක්ෂකම් දින දේශපාලඥයෙක් වන දීවුණසේකර මැතිතුමා පත්තරේට කරපු ප්‍රකාශයක් මම අද පත්තරේ මේ දැන් කියෙව්වා. සියල්ල විසඳා ගන්න නායකත්වයට ඉඩ දී යුතුයි කියලා. අනිත් කැලලත් එක්කම ඔබට කියවන්න පුළුවන්. මේක තමයි මට කියන්න තියෙන්නේ. මේ සම්බන්ධව අපි නායක මට්ටමේ ගන්න තීන්දු මිසක් අනිත් ඒවට උත්තර දීම හෝ මේ ප්‍රශ්න මතු කිරීම කිසිදු දේශපාලන වාසියක් එන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේකෙන් අවාසියක් මිසක් වාසියක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ කණ්ඩායම් අපි දෙකටම මේකෙන් වාසියක් හෝ අවාසියක් වෙන්නේ නැහැ. ඉතින් මට වගකීමක් තියෙනවා මම පක්ෂක පක්ෂ නායක රැස්වීමට සම්බන්ධ වෙන කෙනෙක්. ඒ වගේම දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් විදිහට කටයුතු කරන කෙනෙක් විදිහට මම මේවට උත්තර දෙන්න සූදානම් වීම හොඳ නැහැ කියලා හිතන්නේ. අපි මේවා පක්ෂ නායක මට්ටමේ කතා කරනවා. අපිට ජනාධිපතිතුමා ගැන අගමැතිතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට මේ ඔක්කොම දේවල් කතා කරලා බේරගන්න පුළුවන්. අපි කිසිදු ආකාරයකින් ගැටීමක් ඇති කරගන්න කිසිදු පාර්ශ්වයක් එක්ක සූදානමක් නැහැ. අපිත් මහන්සි වෙලා ගොඩනගාගත් අපිත් මහන්සි වෙලා ජයග්‍රහණය කරගත්තු ජනාධිපතිතුමා අසීරුතාවයට පත් කරන්න අපිට කිසිදු උමනාවක් නැහැ. ඔන්නේ අපි එක දෙයක් කියන්න කැමතියි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණදී ලැබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබුණු 14,80,000 සන්ධානයට ලැබුණු 17,10,000 අපි සම්පූර්ණ මෙහෙව්වා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කර එතුමා වෙනුවෙන් වැඩ කරා. අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 1,000 ගණනක් වැඩ කරා. අපේ පළාත් සභා යාන්ත්‍රණය ගම්මට්ටමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරා. ඒ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අගය කිරීමක් තිබෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ අගය කිරීමක් තියෙනවා. මේ අනිත් එක තමයි ඉතින් මේ ඊළඟට පාර්ලිමේන්තුවක් එනකොට මේ වගේ දේවල් එයි. මේ මනාපෝලටනේ ගොඩක් දේවල් මනාප සටන් නෙයි. ඒ විතරක් නෙවෙයි සමහරලාට ඉදිරියේදී මනාප මඩ වෛරී ප්‍රකාශ වෛරී දේශපාලනේ ආරම්භයක් ඇති වෙයි කියලා පෙනීම දැනටමත් ලකුණු මතුවෙමින් පේනවා. මම දැක්ක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා එතුමා බැසිල් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක ජනාධිපතිතුමාගේ යටතේ වැඩ කරන්නත් කැමතියි කිව්වනේ අගමැති හැටියට. නමුත් අපි කැමති නැහැ එතුමා පිළිගන්න අගමැති විදියට. අපි පිළිගන්නේ මේ රටේ අග්‍රාමාත්‍යවරයා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ නිලධාරණයට අපේ ගෞරවය ආචාරය පිරිනමනවා. ඒ වගේ මේ නිලධාරණයට කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් මට්ටමක් නිර්මාණය වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අද දේශපාලඥයන්ට විතරක් යටත් වෙන්නේ දේශපාලඥයන්ට යටත් නොවි නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාවක් ලබා දීම නිසා. වෙන පාලන කාලෙක වුණා නම් සමහර වෙලාවට ඒ නිලධාරීන්ට අද ඊයේ රෑම හොස්පිටල් එකේ ඉන්න වෙන එක මැර ප්‍රහාරයක්. එහෙම නැත්නම් අද වෙනකොට මාරුවීමක් හරියන්නේ නැති වුණා. නමුත් මම ස්ථිර වශයෙන් කියනවා ඒ ප්‍රකාශය එතුමිය කොන්ද කෙලින් තියාගෙන කරපු කතාවට කිසිදු ආකාරයක පිළිගැනීමකට හෝ මැර ක්‍රියාවකට ලක් වෙන නොදී ඒ සම්පූර්ණ ඒ ස්වාධීන අයිතිය ජනාධිපතිතුමාගේ යටතේ මේ රජය ලබා දෙන්න. අපේ අතර තිබෙන මේ පරස්පර දේවල් සහ මේ මනාප උදෙසා කරන ප්‍රකාශයන් නතර වුණොත් ඉතාම ශක්තිමත් ආණ්ඩුවක් හැදෙනවා. මට ඒක කියන්න පුළුවන්. ශක්තිමත්
විපක්ෂයක් හැදෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියේ. නෑ එහෙම 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 කියලා නෑනේ. නෑ එහෙමත් කියලා නෑ. නෑ අපි ගන්න තීන්දුව ගන්නේ පක්ෂ නායක මට්ටමේ. අපි මේ මාධ්‍ය ඉදිරියේ කතා කරනවත් මේ ඊළඟ මනාපය උදෙසා ලකුණු දා ගන්නවත් පක්ෂ නායක මට්ටමේ ඉන්න අපිට කටයුතු කරන්න පුළුවන් කමක් නෑ. ජනතාව ඉස්සරහා ඒක තමයි. ජනතාව ඉස්සරහට අපි දැම්ම මේ අපේ මේ පොඩි පොඩි තියෙන ප්‍රශ්න ගෙනිහිල්ලා කැමරා ඉස්සරහා කියලා ජනතාව අතරට ගෙනියන්න අවශ්‍ය නැහැ. මේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට පක්ෂනායක රැස්වීමක් සාකච්ඡා තියෙනවා. නායක මට්ටමේ හමුවීම් තියෙනවා. ඒවයිදී අපිට කතා කරලා බේරගන්න පුළුවන්. ඒ අපිට දැනට දැනට අනාවැක කියන්න ඕනේ නැහැ මොකද්ද කරන්න කියලා. ඒක හොඳට දන්නවා. ඒවා අපි දැනගෙන තියෙනවා. අපේ ගමන කාටවත් කකුලෙන් ඇදලා නවත්තන්න පුළුවන් කමක් නැහැ. දේශපාලන ගමනත් එහෙමයි. අමාත්‍යංශවල කටයුතුත් එහෙමයි. අපි තීන්දු ගන්නේ රට වෙනුවෙන්. අපි අනිවාර්යෙන් මේ තීන්දු ටික අරගෙන මේ ව්‍යාප්ති ක්‍රියාත්මක කරනවා. ඔබට දකින්න ලැබෙයි ඊළඟ අවස්ථාව වෙනකොට අපි කොච්චර තීන්දු తీරන ගන්නවද කියලා. සමාජාලාට මේ විසිරවීමට පෙරම මේ රටේ බලාගාර පිළිබඳව තීන්දු අපි කීපයක්ම අරගන්නවා. මේ මාසේ තමයි. මේ මාසේ